අයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔගලන් ආදරයෙන් පිළිගන්නවා මම අද කිරි හොදි එකක් රසටම හදන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න තමා හදන්නේ මම දන්නවා ඕගොල්ලෝ කවදාවත් මේ විදියට කිරි හොදි හදලා නැතුව ඇති මේක තමයි කිරි හොදි හදනවා නම් රසම විදිය ඔයා එක සැරයක් බලන්න ඔයා මම මේ කියන දේවල් කිරි හොදි හදනකොට එකතු කරලා තියනවාද කියලා මේ විදියට එකතු කරගත්තොත් ඔයා අනිවාර්යෙන් හැමදාම මේ වගේ කිරි හොදි හදයි කිරි හොදි හදනකොට අනිවාර්යෙන් මැටි භාජනයක් ගන්න. ඒ මැටි භාජනයට මම මෙතෙන්දි එකතු කරා බී ලුණු ගෙඩි භාගයක්, කරපිංචා ටිකක්, ඒ වගේම අමු මිරිස් ටිකක්, රම්පකොලයක් මං හීනියට ලියලා එකතු කරේ. ඊට පස්සේ මේකට මං උළුහාල් ටිකක් දානවා. කුරුත්තු පොතු කෑලි දෙක තුනක් කුඩු කරලා එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කරනවා. කහ කුඩු පොඩ්ඩකුත් දානවා. ඊට පස්සේ අමු තුන පහ කුඩු වලින් තේ හැඳි භාගයක් එහෙම නැත්නම් තුන් කාලක් විතර වගේ එකතු කරලා මේ ටික හොඳට අතින් පහේ ටික හොඳට ඉස්සෙල්ලා පොඩි කරන්න ඕනි. මෙතන මම බීලුණු එකතු කරාට රතුළුණු තියෙනවා නම් කිරි හොදි හදන්න රසම තමයි රතුළුණු. ඉතින් ඒක ඔයාට රතුළුණු තියෙනවා නම් එකතු කරන්න නැති කෙනෙක් නම් බීලුණු එකතු කරත් කමක් නැහැ. ඊට පස්සේ මම මේකට දියකිරි චුට්ටක් දාලා හොඳට මේක අහපව පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ මම මේක ලිපේ තියනවා. මේ විදිහට හොඳම හොඳට ඔයා අතින් ලුණු මිරිස් පහේ ටික හොඳට පොඩි කරලා දිය කිරි ටිකක් දාලා ඉස්සෙල්ලා වළඳ අපි ලිපේ තියමු. ඊට පස්සේ තමයි කරන්න තියෙන දේ තියෙන්නේ. මෙන්න මේ දේ තමයි මගේ රහස් අමුද්‍රව්‍ය. මේක කවුරුවත්ම මේ වෙනකන් එකතු කරලා නැහැ කියලා මම දන්නවා. මේ තියෙන්නේ කජු. කජු කියන්නේ කොට්ට කජු. මගේ දුමේ දාලා තිබිච්ච කජු ගෙඩි පහයක් මම තලලා මේ වගේ සුද්ධ කරලා ගත්තා. මම දැන් මේක වතුර චුට්ටක් දාලා පොඟන්න දාලා තමයි ගන්නෙ මේකට. ඔයා කිරි හොදි එක හදන්න කලින් කජු ටික තලලා අරන් පොඩ්ඩක් මේක දාලා ගන්න. සාමාන්‍යයෙන් ඔයාට ගෙදර කොට්ට කජු නැත්තම් කඩවල වල තියෙනවා අවන් කජු කියලා. ඒවා රෝස් කරපු කජු. ඉතින් ඒ රෝස් කරපු කජු වලින් පොඩ්ඩක් කජු බික් පහක් හයක් විතර අරගෙන හොඳට පොඟන්න දාලා මේක මම ගලේ දාලා අඹරලා තමයි මේ අදාගත්තේ. මේ තියෙන්නේ මම ඒ පෙන්නපු කජු ටික හොඳ පේස්ට් එකක් වෙන්න ගලේ අඹරලා අරගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් නම් පොඩි බ්ලෙන්ඩර් කප් එකක් තියෙනවා නම් ඒකෙන් හොඳට මේක අඹරලා ගන්නත් පුළුවන්. අනිවාර්යෙන් හොඳට හොදලා පොඟන්න දාලා අඹරලා ගන්න අරගෙන තමයි අපි කිරි හොදියකට එකතු කරන්නේ. දැන් දාන්නේ මේක ඉස්සෙල්ලා දිය කිරි ටික දාලා මේක නටවන්න ඕනි. හොඳට මේක නටවලා මෙන්න මේ වගේ හොඳට නටනකොට අපි තමයි එතකොට තමයි මිටිකිරි එකතු කරන්නේ. මිටිකිරි එකතු කරනකොට ඒ මිටිකිරි භාජනයේට අපේ අර අඹරගත්ත කජු ටික මිටිකිරි එකට එකතු කරලා හොඳට කලවම් කරලා අපේ කිරි හොදි එකට තමයි අපි එකතු කරන්නේ. මේ විදිහට තමයි මම කිරි හොදි එක හදන්නේ. ඔයා මේ විදිහට එක සැරයක් හදන්න. ඔයා බලයි කවදාවත් මේ විදිහට රහට ඔයා කිරි හොදි කාලා නැහැ කියලා. ඉතින් කිරි හොදි හදනවා නම් රසම විදිය තමයි මේ විදිය. ඉතින් මේ විදිහට ඔයා හදලා බලන්න එක සැරයක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයාට මේ විදිහට කිරි හොදි හදාගත්තාම ඉන්දියාප කණ්ඩ ගණ්ඩත් පුළුවන්. එහෙම නැත්නම් පාන් වලට, ඉන්දියාප් වලට, ඒ ඕනම දෙයකට, එහෙම නැත්නම් බත් කණ්ඩත් පුළුවන්. හැබැයි හරි රසයි. හොඳට තඹගත්ත කොස් කණ්ඩ නම් මේ කිරි හොදි එක පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඉන්දියාප් වලට කොස් කණ්ඩ වගේ දේවල් වලට මේ කිරි හොදි එක හරි රසයි. ඔයා මේ විදිහට එක දවසක් අඹරලා හදලා බලන්න. ගලක් තියෙනවා නම් ගලේ හොඳට කජු ටික අඹරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි බ්ලෙන්ඩර් කප් එකක් තියෙන කෙනෙකුට එහෙම අඹරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කිරි හොදි එකක් ඔයා හදලා බලන්න. මේක හරිම රසයි. මම කියනවට මේ විදිහට හදන්න. පළවෙනි වතාවට ඉස්සෙල්ලම ලුණු මිරිස් අමිරිස් ටික වළඳට දැම්මහම දිය කිරි චුට්ටකින් ඒ ටික හොඳට අතින් පොඩි කරන්න ඕනි. උළුහාල් ටික එහෙම වැන්නහම අතින් හොඳට පොඩි කරලා අරගෙන මේක කලවම් කරලා දිය කිරි චුට්ටක් දාලා ලිපේ තියලා තම්බල අරන් මේකට මිටිකිරි ටික එකතු කරාම තමයි මේකේ හොඳම රස තියෙන්නේ. ඉතින් මේකට හොඳට හොද්ද ඉදෙනකොට පොඩ්ඩක් බලන්න ලුණු බලන්න. ලුණු බල්ලා ඔයා ඔයාට අවශ්‍ය විදිහට ලුණු එකතු කරගන්න. සමහරු කිරි හොදි හදනකොට ගම්බිරිස් එකතු කරනවා. ඒ වගේම හොද්ද උකු කරගන්න කියලා එක එක විදිහ දේවල් එකතු කරනවා. මේ කජු ටික අඹරලා දැම්මහම හොදි උකු කරන්න කියලා විශේෂයෙන් කිසිම දෙයක් ඕනේ නැහැ. හොඳ උකු ගතිය තියෙන, ඒ වගේම හොඳ කිරි රස තියෙන හොඳ රස කිරි හොද්දක් ඔයාට අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. මේ තමයි මං හිතන විදිහට රසටම කිරි හොදි හදනවා නම් රසම විදිහ. ඉතින් මේ විදිහට ඔයත් හදලා බලන්න. සමහරට මගේ වීඩියෝ එකේ
පොඩි අපහැදිලි තැන් ඇති. ඒකට සමාවෙන්න ඕනි. ඇත්තටම මේ පෙන්නනවට වඩා මේ කිරියෝදි එක හරිම ලස්සනයි. මගේ වළඳේ මට පේන විදිහට. ඉතින් එක එක පුංචි පුංචි අඩුපාඩුකම් නිසා ඔයාට පේනකොට පොඩි වෙනසක් වෙනවා නම් ඒ ගැන මට සමාවෙන්න ඕනි. ඉතින් ඒ නිසා ඔයා මේ විදිහට මම මේ එකතු කරපු දේවල් එකතු කරලා ඔයා කිරිහදි එකක් හදලා බලන්නකෝ. මම මේ කියන කතාව ඇත්තද කියලා ඔයා කවදාවත් ඒ රසට කිරිහදි එකක් කාලා නැහැ කියන එක මට හොඳටම ෂුවර්. ඉතින් ඒ නිසා මේ විදිහට හදලා බලන්න. මේ තමයි රසම කිරිහදි එක. ඔයාට කැමති ඕනම දෙයක් කන්න මේ විදිහට කිරිහදි එකක් හදාගත්තාම කන්න පුළුවන්. ඉතින් අදත් මට කියන්න තියෙන්නේ මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න, ඒ වගේම ලයික් කරන්න, යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න, ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.